At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. ඊමන්දක මහින්ද රාජපක්ෂ ජනාධි හිටපු ජනාධිපතිතුමාගෙන මේ අයවැයෙන් වැඩක් නැහැ කියලා. මේ අයවැයේදී මිනිස්සුන්ට කොච්චර සහන දීලා තියෙනවද? ඒ ඔක්කොම වැඩක් නැහැ කියලාද කියන්නේ? ඔබතුමන්ලා හිතනවා නම් අපි බලය ගත්තේ ලිමිටඩ් ඩෝස් මැච් එකක් ගහන්න ආවා කියලා. ඒක වැරදි. අපි ආවේ ටෙස්ට් මැච් එකක් ගහන්න. හැබැයි ඊයේ දවසේ මේ අයවැය කතා ඉවර වෙද්දී ජනතාව හොල්මන් වෙච්ච මට්ටමක තමයි ඉන්නේ. මොකද රවි කර්මනායක මුදල් අමාත්‍යතුමා සිංහලෙන් සහන පොඩ්ඩක් පෙන්නලා ඉංග්‍රීසි භාෂාවෙන් බදු ගොඩාක් පැටවුවා. ඒවා ක්‍රියාත්මක වෙනකොට ජනතාව තව හොල්මන් වෙනවා. ඇයි මේ වාක්‍යය කියෙව්වේ මේ තියෙන විශ්‍රාම වැටුප් ක්‍රමයේ කාල බෝම්බයක් කියලා? කොහෙද පුපුරන්නේ? මේ රටේ ඊට වඩා පුපුරනේව නැද්ද? මේ රටේ වංචා කරනේවා, හොරකම් කරනේවා, කෝටි ගණන් කොමිස් ගහනේවා, ඒවා කාල බෝම්බ නෙමෙයිද? තමුන්නාන්සල ඒව ගැන වචනයක්වත් දාන්නේ නැතුව අහිංසක රජයේ රටට සේවය කරපු විශ්‍රාමික ජනතාවගේ විශ්‍රාම වැටුප් කාල බෝම්බයක් කියලා. එහෙනම් මේ 225 දෙනා අවුරුදු 5ක් ඉන්නකොට අදාළ වෙන මරණකම් ලබන විශ්‍රාම වැටුප් මොකද්ද? ඒක පරමාණු බෝම්බයක්. ජනතාවට බදු බර පැටෙව්වය, ජනතාවට බදු පිට බදු ගැහුවයි කියලා ජනප්‍රිය සටන් පාට කියලා මෙරට ගොඩ ගන්න බෑ. ධනපති බංග වේවා කීකේ කම්කරු උසු ගැනීම තුලින් තමයි කොළඹ වරාය වැට්ටුවේ. ඒකෙන් තමයි ලී කුවාන්නුට අවස්ථාවක් ලැබුණේ සිංගප්පූරුව බලගතු ස්ථානයක් බවට පත් කරන්න. එතුමාගේ ජීවිත කතාව එතුමා පැහැදිලිව කියලා තියෙනවා. ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරයට ජය වේවා කියලා සිංගප්පූරුව ගොඩනගන්න කරපු උදව්වට. බදු ගහලා නැත්නම් මලමිනියට විතරයි. රත්වත්තේ මන්ත්‍රීතුමා කියනවා බදු ගහලා නැත්නම් මලමිනියට විතරයිලු. නමුත් මිනි පෙට්ටියටයි අර ඇඳුම් වලටයි ඉහින සෙන්ට් වලටයි බදු අය කරලා තියෙනවා. ඒක නිසා බොහෝ මරණ ගෙවල් වල ලියලා තියෙනවා මරණේ දුකක් වන්නේ මිය ගිය අයට නොව ජීවත් වෙන අපිටේ කියලා. මොකද බිල් ගෙවන්න තියෙන්නේ අපිට වෙන නිසා. ඒ කෙසේ වන්නේ වී නමුත් අධ්‍යාපන වියදම කපලා මේ දරුවන්ට ලැප්ටොප් දෙනවා, ටැබ් දෙනවා, ටොපි දෙනවා, බුල්ටෝ දෙනවා. මේ ඔක්කොම කතා කියන්නේ මේක වහ ගැනීම සඳහා. මම නම් මුදල් ඇමතුමාට ඉතර දොස් කියන්න හරියන්නේ නැහැ. ජොකිය මාරු කළ වැඩක් නැහැ. ජොකියයි අස්සෙයි දෙන්නම මාරු කරන තත්වයට මේ අයවැය ලේඛනයට විරුද්ධව අපි ඡන්දෙ දෙනවා. මම දැක්ක ඊයේ විවාදයක් බලන් ඉන්නකොට ප්‍රශ්නයක් අහනවා. මේ පාසල් දරුවන්ට මේ ටැබ් 175,000 ගුරුවරුන්ට 28,000 දෙනවට වඩා හොඳ නැද්ද? සපත්තු නැතියට සපත්තු දෙනවයි කියලා. ගරු සභාපතිතුමනි කනගාටු වෙනවා. සාක්ෂරතාවයේ 98%ක් තියෙනවායි කියලා කියන අපේ රටේ මෙවැනි ප්‍රශ්නයක් අහපු එක ගැන. ටැබ් එකකින් කරන වැඩේ කකුලේ දාන සපත්තුකින් කරන වැඩේ දෙකම එකක් නෙවෙයි. මෙන්න මේක තමයි හිතන ආකාරය. මේක වෙනස් කරන්න ඕනේ. ආබාධිත රණවිරුවන් වෙත කඳුළු ගෑස් ප්‍රහාරය, අධිජල ප්‍රහාරය, රබරුණ්ඩ ප්‍රහාරය නෙල්ල කිරීම ඉතාමත් අමානුෂික ක්‍රියාවක්. ඒ සාකච්ඡා ඉල්ලීම් ඔක්කොම දුන්නෑන් පස්සේ කොහොමද මේ සිද්ධිය ඇති වුණේ කියලා තමයි අපිට හොයලා බලන්න තියෙන්නේ. අනික එතෙන්ට කොහොමද ආබාධිත සංඝයා වහන්සේ පැමිණියේ කියන එකත් විශාල ප්‍රශ්නයක්. ආබාධිය කියන්නේ බුද්ධ ආගමෙන් ආබාධිත වෙලා නැත්තම් ඇඟේ මේකක් නැහැ. මෙහෙම රණවිරුවන්ට හිරියාරකරණය ගැන ඒක කරපු පොලිස් නිලධාරීන් එහෙම ඉන්නවා නම් ඒගොල්ලෝ ඉවත් කිරීම ගැන අපේ අවධානය යොමු වෙනවා. මේ සංඝයා වහන්සේත් කවුරුවත් හිටියේ නැහැ. සරත් ෆොන්සියාගෙන් හිරිය දැම්මහම කිසරයක් සෝබිත හම්දුරෝ කියාද? සෝබිත හම්දුරෝ සංඝ රුවණක් ඇටියට නෙගියේ. අගමැතිතුමා පිළිගන්නවාද මේ ආබාධිතයන්ට ගහපු එක වැරදි කියලා? අස්කන් ඇහෙන් නැති අස්පේන් නැති අයට ගහන එක හරිද? නෑ නෑ ආබාධිතයන්ට ගහන එක වැරද්දක්. ආබාධිතයන් උසි ගන්නලා ආබාධිය මුවාවෙන් ඇවිල්ලා ප්‍රශ්න ඇති කරන එකත් වරද්ද. මම සෝබිත ස්වාමින් වහන්සේ ගැන කිව්වේ නෑ. මං හිතේ මං කිය මෙතන හිටපු සංඝයා වහන්සේ එතන හිටියේ නෑ කියලා. දුටුගැමුණු මහරජුරුව එලාර සමග සටනට යනකොට මහා සංඝරත්නය ගියා. අගමැතිතුමා නොදන්න කතා කියන්න එපා. හැමදාම රණවිරු මහා සංඝරත්නය හිටියා. මම වෙලේ විරුවත් රටේ මහා සංඝරත්නය කැප වුණා. ඒ නිසා ඒක නොදන්න අගමැති කල වෙලා තියෙනවා. ඒකයි මම දුටු ගැමුණු රජුරෝ කිසි දවසක ප්‍රභාකරණ එක ගිවිසුමක් ගහලා මාගම සිංහාසනය ගත්තේ නැහැ.